අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. ඔබ සැමට සාමය උදා වේවා. අපගේ රට තුල මාර්තු මාස 4 වන දින සිට 8 වන දින දක්වා නුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙනිය ප්‍රදේශයේ හා දිගන ප්‍රදේශයේ අති දැවැන්ත ජාතිවාදී අරගලයක් සිද්ධ වීම පිළිබඳව අපි සියලු දෙනාම දැන සිටිනවා. මෙම ජාතිවාදී අරගලය පිටුපස ක්‍රියාත්මක වන දේශපාලන අදිසි අස්තයන්, ඒ වගේම ඇතැම් කුමන්ත්‍රණකරුවන් මේවර විටත් නීතියේ රාමුව තුළට යොමු වෙමින් ඔවුන්ට අදාළ විභාග හා පරීක්ෂණ පවත්වමින් ඒ ජාතිවාදී අරගලය වපුරන්නට වෑයම් දරපු සියලුම දෙනා දැන් මේ වෙනකොට නීතිය යටතට පත් කරගෙන ඔවුන්ට අවශ්‍ය කරන නීතිමය ක්‍රියාමාර්ග සිද්ධ වෙමින් පවතිනවා. ඒ පිළිබඳව අපි ශ්‍රී ලංකා පොලිසියට, ඒ වගේම වත්මන් රජයට අපි ස්තුතිය පළ කරමින් සිටිනවා. නමුත් මේ වන විට මෙම ජාතිවාදී අරගලය මුස්ලිම් ජනතාවගේ හිස මතට චෝදනා පවරන තත්ත්වයකට පරිවර්තනය කරන යම් යම් උත්සාහයන් සිද්ධ වෙමින් තිබෙනවා. මේ පිළිබඳව තරුණ කීපයක් පැහැදිලි කිරීමට මේ අපි අවස්ථාවක් වශයෙන් යොදා ගන්නවා. ඇත්ත වශයෙන්ම අම්පාරේ සිදුණු ඒ සිද්ධවීම, වඳ බෙහෙත් පිළිබඳව පැතිරුණු බොරු කතාව, ඒ වගේම ඒ බොරු චෝදනාව මත අම්පාර දිස්ත්‍රික්කය තුල කැළඹීමට ඉඩකඩ සැලසුණු එම කෝලාහලය කෙසේ හෝ යම්තාක් දුරට පොලිසියේ මැදිහත් වීමෙන් මැඩපවත්වනු ලැබුවා. නමුත් ඒ වඳ බෙහෙත් කියන ඒ චෝදනාව කිසිදු පදනමක් නැති වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු නොවුණු කරුණක් යන්න පිළිබඳව සියලුම විශේෂඥ වෛද්‍යවරු රූපවාහිනිවල, ඒ වගේම පුවත්පත්වල ඔවුන්ගේ ඒ පණිවිඩය, මතය, ස්ථාවරය ප්‍රචාරය කරගෙන යනකොට ජාතිවාදී අරගලයක් ඇති කරගෙන දේශපාලනමය වශයෙන් වෙනසක් මේ රට තුල සිදු කරන්නට උත්සාහ දරපු ඇතැම් පුද්ගලයෝ එම කුමන්ත්‍රණයෙන් පරාජයට පත්වීමත් සමගම යම්කිසි අවස්ථාවක් ජාතිවාදී අරගලයක් ඇති කරන්නට උදා වේවිද කියා කුරුමානම් බලමින් සිටි මොහොතක අපට දන්නවා මේ රිය අනතුරක් සම්බන්ධයෙන් මුස්ලිම් හා සිංහල තරුණයන් අතර ඇතිවුණු බහින්වස්වීම හා එයින් ප්‍රතිඵලයක් වශයෙන් කුමාරසිංහ නැමැති සිංහල සහෝදරයාගේ ජීවිතයේ අහිමිවීම පිළිබඳව පුවතක් පළ වුණා. ඇත්ත වශයෙන්ම ඒ සිද්ධිය පිළිබඳවත් මේ වර්තමානයේ දැන් වෙනකොට සැක සහිත යම් යම් දේවල් මතුවන්නට පටන් අරන් තිබෙනවා. අභාවප්‍රාප්ත වුණු කුමාරසිංහ සහෝදරයාගේ මෘතදේහය නැවත වතාවක් පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කළ යුතුයි කියන මතයකුත් දැන් ගොඩනගමින් පවතිනවා. ඒට හේතුව ඒ කුමාරසිංහ සහෝදරයා මුස්ලිම් තරුණයන් අතර ඇති වුණු එම රියානතුර සම්බන්ධ බහින්වස්වීමෙන් අනතුරුව තමන් විසින්ම පොලිසියේ පැමිණිලි කරලා, තමන් විසින්ම එම පොලිස් ස්ථානයේ තමන්ට සිද්ධ වුණ ඒ ප්‍රශ්නේ පිළිබඳව පැමිණිල්ලක් යොමු කරලා, ඉන්පසුව රෝහල්ගත වීමේ සිද්ධියක් වාර්තා වෙලා, රෝහල්ගත වීමෙන් දින 9කට පසුව ඒ සුමාරසිංහ සහෝදරයා මරණයට පත්වීම කෙසේද මුස්ලිම් ජාතිකයන්ගේ පහර කෑමට ලක්වීම නිසා සිද්ධ වුණේද කියලා දැන් මේ වෙනකොටත් සියලු පාර්ශවයන් ඒ පිළිබඳව අවධානය යොමු කරගෙන ඒ පිළිබඳවත් විවිධ විමර්ශනයන් සිද්ධ කරමින් පවතිනවා. කෙසේ හෝ මුස්ලිම් ජාතිකයන් වශයෙන් අපේ ජනතාවත් ඉතාමත් වගකීමෙන් බහු ජාතික බහු ආගමික ජනතාවක් ජීවත්වන රටක් තුළ සුළුතරයක් වශයෙන් ජීවත්වන මුස්ලිම් ජනතාව වශයෙන් අපි පවා ඉතාමත් සැලකිලිමත්ව මුස්ලිම් නොවන සහෝදරයන් සමග කටයුතු කළ යුතුයි කියන කාරණාව ඒ තුළින් අපට පාඩමක් වශයෙන් ලැබෙනවා. අපගේ තරුණයන්ගේ අතේ වරදක් සිදු වුණා නම් ඒ වරදට අනිවාර්යයෙන්ම නීතිය ඉදිරිපිට ඔවුන්ට දඩුවම් පමුණුවිය යුතුයි කියන ස්ථාවරය මත තමයි තව්හීද් ජමාත් සංවිධානයත් සිටින්නේ. නමුත් ඒ ආකාරයෙන්ම ඒ තරුණයන් කිහිප දෙනාම අත්අඩංගුවට අරගෙන පොලිසියට ඉදිරිපත් කරලා, ඒ වගේම උසාවියට ඉදිරිපත් කරලා ඒ පුද්ගලයන් රිමාන්ඩ් බන්ධනාගාරගත කළාට පස්සේ තමයි මේ තෙල්දෙනිය ප්‍රදේශයේ ආශ්‍රිතව ඇතැම් පුද්ගලයන්ගේ වුමනාව මත මෙම කලකෝලහලය සිද්ධ කරේ. කලකෝලහලයක් කියනකොට ජාතීන් දෙකක් අතර ආයුධ සන්නද්ධ ගැටුමක් වශයෙන් තමයි එය අර්ථවත් වෙන්නේ, අර්ථකථනය කරන්නේ. නමුත් මේ ඇත්ත වශයෙන්ම අපි දකින්නේ කලකෝලහලයක් නෙවෙයි,
මුස්ලිම් ජන සමාජයේ විශුද්ධි කරණයක්. මුස්ලිම් ජන සමාජයේ සමූල ඝාතනය කිරීමට දැත්කිරීමක්. මුස්ලිම් ජන සමාජයේ ධනදේපල සූරාකෑමට විනාශ කිරීමට දරන උත්සාහයක් වශයෙන් තමයි අපි දකින්නේ. හේතුව මුස්ලිම් ජාතිකයන් එම නුවර ප්‍රදේශයේ සිංහල බෞද්ධ ජනතාවට කිසිදු විපතක් අගතියක් සිදු කළ යුතුයි කියන කිසිදු චේතනාවක් මත කවදාවත් කටයුතු කරලා නැහැ. නුවර දිස්ත්‍රික්කය කියන්නේ අප රටේ ඉතාමත් ප්‍රධානතම දිස්ත්‍රික්කයක්. ඒ වගේම සිංහල බෞද්ධ ජනතාව අතිබහුතරයක් ජීවත් වන ප්‍රදේශයක්. අපගේ මුස්ලිම් ජාතිකයන් ඉතාමත් සෙනෙහසින්, ඉතාමත් සහජීවනයෙන්, ඉතාමත් සහයෝගයෙන් මුස්ලිම් නොවන ඒ බෞද්ධ ජනතාව සමග, සිංහල බෞද්ධ ජනතාව සමග නුවර ප්‍රදේශයේ කටයුතු කරනවා. එසේ තිබියදී මුස්ලිම් ජාතිකයන්ට කිසිම ඌමනාවක් නැහැ සුළුතරයක් වශයෙන් ඉඳගෙන සිංහල ජනතාව මුස්ලිම් ජනතාවත් සමග ඉතාමත් සහෝදරත්වයෙන් කටයුතු කරනකොට, ඒවා සමානව මුස්ලිම් ජනතාවත් සිංහල ජනතාව සමග සහෝදරත්වයෙන් කටයුතු කරනකොට ඒ සිංහල ජනතාවට අගතියක් සිද්ධ කිරීමේ අරමුණක් කිසිදු අවස්ථාවක මුස්ලිම් ජන සමාජයට උදා වෙලා නැහැ. සහස්රයක කාලයක් මුස්ලිම් ජනතාව ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙනවා. ඉතාමත් සහයෝගයෙන්, සමගියෙන්, සහජීවනයෙන්, එකමුතුවෙන් අපි කටයුතු කරනවා. නමුත් එතනදී ඇති වුණු සිද්ධිය යම් යම් පුද්ගලයෝ, සියලුම අය නෙමෙයි, අතලොස්සක් ඉන්නවා ජාතිවාදයෙන් උමතු වෙලා, ජාතිවාදය නැමැති මානසික රෝගෙන් පෙළෙන ඇතැම් පුද්ගලයන් තමයි මේ සඳහා අවශ්‍ය සියලුම සැලසුම් පිඹුරුපත් ඇඳලා මෙම ප්‍රහාරය එල්ල කරේ. මුස්ලිම් ජාතිකයන් මේට කිසිසේත්ම සම්බන්ධ වුණේ නැහැ. නමුත් දැන් වර්තමානයේ වෙනකොට රාවයක් පැතිරෙනවා. ඇතැම් සංවිධාන මේවා පතුරවනවා සමාජ වෙබ් අඩවිවල, ඒ වගේම මුහුණු පොත් අරහා, අන්තර්ජාලය අරහා, විවිධ මාධ්‍ය අරහා පණිවිඩය පතුරවමින් සිටිනවා. මුස්ලිම් ජාතිකයන් එදා කලකෝලහලය සඳහා සම්බන්ධ වුණා. ඒ මුස්ලිම් ජාතිකයන් අතර පෙට්‍රෝල් බෝම්බ තිබුණා. පුද්ගලයන් 30 මුස්ලිම් ජාතිකයන් තඩංගුවට අරන් තිබෙනවා. පොලිසිය අත්අඩංගුවට අරගෙන ඔවුන්ට අපමත ඔවුන්ව මුදා හැරියා. ඒ වගේම මේ මුස්ලිම් ජාතිකයන් සතුව කඩු පොළු මන්න තිබුණා, පෙට්‍රෝල් බෝම්බ 13 තිබුණයි කියලා පදනම් විරහිත චෝදනාවක් දැන් යොමු කරමින් සිටිනවා. මේ අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඇත්ත වශයෙන්ම කලකෝලහලය සඳහා ඌමනාවක් තිබුණේ මුස්ලිම් ජාතිකයන්ට නෙමෙයි. එතනදී ඒ අවස්ථාවේදී ඇතැම් පුද්ගලයෝ සමස්ත බෞද්ධ සිංහල ජනතාව සාමයේ සමගිය කියන දේ ප්‍රිය කරනකොට ඇඟිලිවලින් ගැනිය හැකි මේ ජාතිවාදය අවියක් කරගෙන තමන්ගේ ජීවනෝපාය අරගෙන යන, පවත්වගෙන යන ඇතැම් පුද්ගලයෝ තමයි මේ කලකෝලහලය සිද්ධ කරේ. නුවරට පහර දෙමු කියලා කිව්වේ, නුවරේ මුස්ලිම් ජනතාවගේ කඩවල් සාපු සියල්ලක්ම කඩමු කියලා කිව්වේ මුස්ලිම් ජාතිකයන් නෙමෙයි. මුස්ලිම් ජාතිකයෝ එතනදී ඉතාමත් අහිංසක අසරණ තත්ත්වයකට පත් වුණා. මොකද්ද මෙතන වෙන්නේ? දැන් කවුද අපිට ගාන්නේ? ගැහුවේ එතන ඉඳලා මේ නුවර දිස්ත්‍රික්කයේ ඉන්න, නුවර දිස්ත්‍රික්කයේ හිටපු බහුතරයක් නෙමෙයි. පිට ගම්වලින් පුද්ගලයෝ ඇවිල්ලා, රස්තියාදුකාරයෝ ටිකක් ඇවිල්ලා, ජාතිවාදී උමතුවෙන් පෙළෙන ඇතැම් පුද්ගලයෝ ඇවිල්ලා තමයි ඒ ගෙවල් ඔක්කොම ගිනිබත් කරේ. ඒ ප්‍රදේශයේ යම් යම් පුද්ගලයන් ඔවුන්ට පාර පෙන්නලා ඇති, ගෙවල් පෙන්නලා ඇති, මිනිසුන් පාවා දීලා ඇති. නමුත් කවදාවත් මුස්ලිම් කට්ටිය කාටවත් ගහන්න ඕන කියලා කවදාවත් අපි හිතලත් නැහැ. ඒ කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. අපි සුළුතරයක් වශයෙන් ජීවත් වන රටක අපි කොහොමද බහුතරයක් ජනතාව සමග ගැටෙන්නේ? එහෙම ගැටීමේ අරමුණකුත් නැහැ. යම්කිසි පුද්ගලයෙක්ට අරමුණක් තියෙනවා නම් ඒ හැකි දෙයක්ුත් නෙවෙයි. ඒ නිසා ඒ ස්ථාවරයේ මත මුස්ලිම් ජනතාව කවදාවත් අපි ජීවත් වෙන්නේ නැහැ. නමුත් පහර දීම් වලට ලක්ුණේ අපේ ජනතාව. මෙතනදී ගෙවල් කඩසාප්පු ඇතුළු ගෙවල් 445ක් ගිනිබත් උනේ, සම්පූර්ණයෙන්ම විනාශ උනේ මුස්ලිම් ජනතාවගේ කඩවල් හා නිවෙස්. ඒ වගේම වාහන 65ක් ගිනිබත් උනේ, අළු උනේ මුස්ලිම් ජාතිකයන්ගේ. ඒ වගේම 28 බරපතල තුවාලවලට, ගිනි තුවාලවලට ලක්ුණේ මුස්ලිම් ජාතිකයෝ. ඒ වගේම අබ්දුල් බාසිත් කියන ඒ අවුරුදු 21ක් වයස ඇති තරුණයා කර්තිය ජීවි නැති කරගත්තේ, අහිමි කරගත්තේ මුස්ලිම් ජාතිකයෙක් වශයෙන්. මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. කොහොමද එනම් මුස්ලිම් ජාතිකයෝ මේ සඳහා කලින් සූදානම් වීමක් සිටියා? මුස්ලිම් ජාතිකයෝ තමයි පහර දුන්නේ. ඔවුන් සතුව පෙට්‍රෝල් බෝම්බ තිබුණා, ඔවුන්ට පොලිසිය අප දුන්නා, පොලිසිය ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කරනවායි කියලා කොහොමද පදනම් විරහිත චෝදනාවක් මේ ඇතැම් නාමමාත්‍රික සංවිධාන කොහොමද ඒවා කියන්නේ? එහෙම කියන එක වැරදි. ඇත්ත වශයෙන්ම මෙතනදී නීතියේ ආධිපත්‍ය හරියටම ක්‍රියාත්මක වුණා නම් මේ තරමට ප්‍රශ්නේ දුරදිගට යන්නේ නැහැ. විශේෂ කාර්ය බලකාය, ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය, ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාවේ නිලධාරීවරු,
මේ තෙල්දනිය ප්‍රශ්නය මැඩපවත්වන්නට මුලඉඳලම අතිවිශාල දෑයමක් දැරුවත් ඔහුන්ගේ තිබෙන නොසැලකිලිමත් භාවය නිසා තමයි මෙතරම් දුරට දින කිහිපයක් පුරා එම කෝලාහලය පැතිරලා ගියේ. ඇත්ත වශයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ යුද හමුදා කඳවුරු තිබෙනවා, ශ්‍රී ලංකා පොලිසියේ කඳවුරක් තිබෙනවා, විශේෂ කාර්ය බලකායේ කඳවුරක් තිබෙනවා, තවත් පොලිස් වසම් තුනක් තිබුණා. ඒ තෙල්දෙනිය දිගන ඒ අදාළ ප්‍රදේශවල පමණක් පොලිස් වසම් තුනක් තිබුණා. එහෙනම් මෙච්චර ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ ආයතන එම දිස්ත්‍රික්කය තුල තිබෙද්දි කොහොමද මේ තරම් දුරට විශාල දේපල හානියක් හා ජීවිත හානියක් සිද්ධ කරන තරමට මෙම ප්‍රශ්නේ උඩුදුවන්නට, මෙම ගැටලුව උඩුදුවන්නට අවස්ථාව ලබා දුන්නේ? මේ පිළිබඳව අපිට තිබෙන සැකය, මේ පිළිබඳව කතා කරනවා වෙනුවට මුස්ලිම් ජාතිකයන් අතේ පෙට්‍රෝල් බෝම්බ තිබුණලු. එහෙම සමහර පුද්ගලයන්ව අත්අඩංගුවට ගත්තයි කියලා සමහරු නීති ඉදිරිපිට උහුම යොමු කරයි කියලා කියනවා. කොහොමද යොමු වුනේ? එතනයි තියෙන ප්‍රශ්නය. අපගේ නිවෙස් කඩනකොට, අපගේ දේපල හානි කරනකොට අපිට පෙට්‍රෝල් බෝම්බ අදහ දෙන්න වෙලාවක් නැහැ. දෙලෙත් නැහැ කවුරුත්. එතනදී සිද්ධ වුණේ සම්පූර්ණයෙන්ම අපට පහර දෙනකොට විශේෂ කාර්ය බලකාය ඔවුන්ගේ නොසැලකිලිමත් භාවයෙන් තවදුරටත් අපි පවසනවා නම් එතන කැරලිකරුවන්ට සම්පූර්ණ පක්ෂපාතීත්වය ලබා දීලා මුස්ලිම් ජාතිකයන්ට පහර දීමට ඔවුන් ඉඩ දීලා බලාගෙන හිටියා. ඒ සඳහා අවශ්‍ය සාක්ෂි වශයෙන් CCTV කැමරා දර්ශන කිහිපයක්ම තිබෙනවා. ඔබට ඒව දැක බලා ගන්නට පුළුවන්. ඉජ්රාපුර ප්‍රදේශය තෙල් දිගන ප්‍රදේශයේ ඉඳලා කිලෝමීටර දෙකක් පමණ දුරකින් තිබෙන ප්‍රදේශයක්. මේ කලකෝලහලේ ඇදී ගියේ තෙල්දෙනිය කෙංගල්ල බලගොල්ල කියලා ඒ එක අතකට එක ප්‍රදේශයක් දිගේ පැතිරලා යනකොට කලකෝලහලේට කිසිත්ම සම්බන්ධ නැති හිජ්රාපුර ප්‍රදේශයට විශේෂ කාර්ය බලකාය යනවා. ගිහිල්ලා ඉජ්රාපුර මස්ජිදුන් නූර් දේවස්ථානයේ ප්‍රධාන ඉමාම්වරයා වශයෙන් කටයුතු කරන, මෞලවිතුමා වශයෙන් කටයුතු කරන ඒ මෞලවිතුමාවත්, ඒ වගේම අනු නායකත්වයේ දරන මෞලවිතුමාවත් අරගෙන ඔහුගේ අතට යකඩ පොළු, ඔහුගේ අතේ යකඩ පොළු තිබුණයි කියලා, ඔහුගේ අතේ වෙනත් අවියායුධ තිබුණයි කියලා ඔහුන්ට පහර දෙන CCTV දර්ශන ඉතාමත් සීග්‍රෙන් මුහුණු පොත්වල ව්‍යාප්ත වුණා. அதுவும் கிட்டே இருக்கு மேவாட்ட கவுத உத்தர தென்னி විශේෂ කාර්ය බලකාය කොහොමද කරන්නේ? පල්ලිය ඇතුළේට බු නොයෙකුත් පිරිසට පහර දුන්නා. බලත්කාරයෙන් පල්ලියක් තුළට රිංගලා, මුස්ලිම් දේවස්ථානයක් තුළට බූට් සපත්තු පිටින් ඔහුන් රිංගලා පොදු අහිංසක සිවිල් ජනතාවට පහර දීලා, පූජකවරුන්ටත් පහර දීලා, ඔහුන්ව නීතිය ඉදිරියට මේ පුද්ගලයොත් මෙම කලකෝලහලයට සම්බන්ධයි කියලා මෙම ප්‍රශ්නය ජාතීන් දෙකක් අතර තිබෙන ප්‍රශ්නයක් වශයෙන් සමබරතාවයකට යොමු කරන්නට උත්සාහ දරනවා. උත්සාහ දැරුවා. ඒ සඳහා අවශ්‍ය CCTV දර්ශන තමයි මේ ව්‍යාප්ත වෙලා තිබෙන්නේ. දැක්
ගේට උදේට තිබුණා. මේවට කවුද උත්තර දෙන්නේ? මේවට කවුද වග කියන්නේ? මුස්ලිම් ජාතිකයෝ කරේ නැහැ. එස්ටීඑෆ් විශේෂ කාර්ය බලකාය සම්පූර්ණයෙන්ම අන්තවාදීන්ට සහයෝගය ලබා දීලා ඔහුන් ඉදිරිපිට ඔහුන් කැරලිකරුවන් පාරේ සැරිසරනකොට මොහුන් ආරක්ෂක බටයෝ නිකන් ඉන්නවා. මුස්ලිම් ජාතිකයෙක් කෙනකොට ඒ මුස්ලිම් ජාතිකයාගේ අතට බලහත්කාරයෙන් පෙට්‍රෝල් බෝම්බ ලබා දෙනවා. යකඩ පොළු ලබා දෙනවා. අවි ආයුධ ලබා දෙනවා. ඒවා ප්‍රතික්ෂේප කරනකොට මුස්ලිම් ජාතිකයන්ට පාර දෙනවා. ඒ CCTV දර්ශන සියල්ලක්ම දැකලත් ඉජ්රාපුර මුස්ලිම් දේවස්ථානයේ මෞලවිවරුන් දෙදෙනාව ආරක්ෂා කරේ ඒ ප්‍රදේශයේ ප්‍රධාන විහාරාධිපති ස්වාමීන් වහන්සේ කෙනෙක්, භික්ෂුන් වහන්සේ කෙනෙක්. ඒ නිසාම තමයි ඒ මෞලවිවරු දෙදෙනත් අද නීතිය රැහැනට කොටු වුණේ නැත්තේ. ආයුධ තියන්න හිටියා කියලා කියපු නිසා මම කතන්දර කියන්න කියලා හාමුදුරුවෝ මම සබ්ජෙක්ටේ කිව්වා. අපි දෙන්න පල්ලියේ ඉතල එන්නකොට වයල්ලා වරල්ලා කියලා අඬ ගැව්වා. ඊට පස්සේ කොහෙද ආවලක නම් පායද අපිට දීලා මේක බාලගෙන මේක තියාගන්න කියලා අපිට ගෙහුවා. හාමුදුරුවෝ මේක අපිට කිව්වන් පස්සේ අයමද උනේ කියලා අහනකොටම එයාට කෝලයක් දාවා. මේ විදිහම පල්ලි පූජිතුමා දෙන්න එකක නැවිලා තියෙන එක රිලීස් කරන්න කියලා. ඊට පස්සේ එයා කිව්වා ස්ටිප් ලොකින් කරන්න කිව්වා. නීතියේ ඔවුන් පොලිසියට ඔවුන් යොමුනේ නැත්තේ, බන්ධනාගාර ගත වුණේ නැත්තේ. නැත්නම් ඒ මෞලවිවරු දෙදෙනාවත් මේ දිගන තලකෝලහලයට සම්බන්ධ සැකකරුවන් වශයෙන් උසාවියට ඉදිරිපත් කරලා ඇති. ඒ අනුව අපි ස්තුතිය පළ කරනවා එම ඉජ්රාපුර ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමින් වහන්සේට. ඒ උන්වහන්සේගේ දායකත්වයෙන් තමයි එම මුස්ලිම් පූජකවරු පවා ආරක්ෂාව ලැබුවේ. මේ වගේ සිද්ධීන් තමයි අතිවිශාල වශයෙන් මුස්ලිම් ජනතාව මෙම කලකෝලහලයට සම්බන්ධ කරන්නට දරපු උත්සාහයන්. ඇතම් මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ මෙම ප්‍රශ්නය සමබර කරන්නට උත්සාහ දරනවා. කොහොමද සමබර කරන්න උත්සාහ දරන්නේ? මුස්ලිම් අන්තවාදීන් පිරිසක් ඉඳගෙන තමයි මේ සියලුම දේවල් සිද්ධ කරන්නේ. මුස්ලිම් අන්තවාදී පිරිසකුත් ඉන්නවලු. සහජීවනයේ පිළිබඳ අමාත්‍ය මනෝ ගණේශන්තුමාගේ කටින්ම මේ වගේ වචන පිට වුණා. අපි ඒවා සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා. කවුද මනෝ ගණේශන් මහත්මයා මේ වගේ කතාවක් කියන්නේ? එතුමාට තිබෙන අයිතිය මොකද්ද? එතුමා පෙන්වපු සාක්ෂි සාධක මොනවද? මුස්ලිම් ජනතාව මේ දේවල් වලට සම්බන්ධයි කියලා මොන පදනමක් යටතේද මනෝ ගණේශන් අමාත්‍යවරයා පැවසුවේ? ඒ වගේම පාර්ලිමේන්තුවේ බිමල් රත්නායක මන්ත්‍රීතුමා කොහොමද කියන්නේ මුස්ලිම් ජනතාව තුළත් අන්තවාදයක් තිබෙනවයි කියලා? අන්තවාදයක් නෑ, අන්තවාදයක් මවාපාන්නට උත්සාහ දරනවා. ජාත්‍යන්තර දේශපාලන කතිකාව තුළ මුස්ලිම් ජාතිකයන් ත්‍රස්තවාදීන් වශයෙන් අංගඩු ගසනවාසේ ශ්‍රී ලංකාව තුලත් අන්තවාදීන් පිරිසක් ක්‍රියාත්මක වෙනවයි කියලා මුස්ලිම් ජනතාව අතර යම්කිසි පිරිසක් අන්තවාදීන් කියලා හංවඩු ගැසුවම ඒ සිංහල ජනතාව අතර සිටින ඇතැම් අන්තවාදීන්ගේ ඒ ක්‍රියාකලාපයන් සමබරතාවයකට පත් කරන්නට තමයි මෙවැනි පුද්ගලයන් උත්සාහ දරන්නේ. අපි යම්කිසි පුද්ගලෙක් ඉස්ලාම් ධර්මයට
මුස්ලිම් ජන සමාජයට යම් කිසි චෝදනාවක් ඉදිරිපත් කරනකොට විවා විවෘත සංවාදවලට ඇරයුම් කරනවා, ප්‍රසිද්ධියේ පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කරනවා, ඒවට පිළිතුරු දෙනකොට ඒ පිළිතුරු දෙන පිරිස සන්තවාදීන් වශයෙන් අංවඩු ගසනු ලබනවා. ඇයි මේ එනම් පිළිතුරු අවශ්‍ය නැද්ද? එසේනම් ඇයි සංවාදවලට ඇරයුම් කරන්නේ? එසේනම් ඇයි චෝදනා යොමු කරන්නේ? පිළිතුරු ලබා දෙනකොට ඒවා සාවධානීව ඇහුම්කන් දීලා ඒ පිළිතුරු වල සාධාරණත්වයක් තියෙනවද නැද්ද කියලා ඇයි හොයලා බලන්න තමන්ට හික්මීමක් නැත්තේ? එසේ නැතිනම් ඇයි මේවැනි චෝදනා විවෘත අභියෝග ඉදිරිපත් කරන්නේ? කවුරු හරි කෙනෙක් පුද්ගලයෙක් යම් කිසි දෙයක් බාර අරගෙන ඒට පිළිතුරු ලබා දෙන්න ඉදිරිපත් වුණා නම් ඒ පුද්ගලයා අන්තවාදී, ඒ සංවිධාන අන්තවාදී. එසේ පැවසීම අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අපි කියන්නේ යම් කිසි පුද්ගලයෙක් පැහැදිලි සාක්ෂි සාධක සහිතව ඒ පුද්ගලයා මෙම කෝලහලවලට සම්බන්ධයි කියන එක ඔප්පු කරන්නට පුළුවන් නම් වහාම නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්ටර්නැෂනල් කන්වෙන්ට් ඔෆ් සිවිල් ඇන්ඩ් පොලිටිකල් රයිට්ස් කියන 2000 අංක 57 දරන ඒ පනත යටතේ ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත ICCPR පනත යටතේ වහාම ඒ පුද්ගලයන් අත්අඩංගුවට අරගෙන ඒ පුද්ගලයන්ට අවශ්‍ය ක්‍රියාමාර්ග අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ පිළිබඳව මුස්ලිම් ජනතාවගේ කිසිම විරෝධයක් නැහැ. නමුත් 280 දෙනෙක්ට වඩා අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට පත්ුනේ කවුද? මේ ඇතැම් නාමමාත්‍රික සංවිධාන පවසන ආකාරයේ පුද්ගලයන් 30 දෙනෙකු අත්අඩංගුවට අරන් ඒ 30 දෙනාගෙන් එක්කෙනෙකුට අප ලබා දීලා තිබෙනවා නම් 280 දෙනා හා 3 දෙනා අතර තිබෙන සම්බන්ධතාවය මොකද්ද? 280 දෙනෙක්ව මර්ධනය කරන්නට 3 දෙනෙක් ඉදිරිපත් වුණේ. මේවා බොරු. මේවා මුස්ලිම් ජනතාව හා ඉස්ලාම් ධර්මයේ පිළිබඳව හැම මොහොතකම වැරදි චිත්තරූපයක් ගොඩනැගීමේ අරමුණින් කරන කූට උපක්‍රම කියන එක අපි මතක තබාගත යුතුයි. තවත් කරුණක් තියෙනවා. දැන් පුද්ගලයෙක් පහර දෙනකොට මම පහර කෑමට ලක් වෙනවා නම් මට ඇවිල්ලා නීතිය කියලා නැහැ ගුටි කන්න කියලා. මම කවුරු හරි පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට පහර එල්ල කරනකොට ආත්ම ආරක්ෂාව කියලා දෙයක් නීතියේ තිබෙනවා. self defense, private defense, ඒ ආත්ම ආරක්ෂාව, පුද්ගලික ආරක්ෂාව සඳහා මගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා මගේ දේපල ආරක්ෂා කර ගැනීම සඳහා මා විසින් සිදු කරනු ලබන ක්‍රියාවක් වරදක් නෙවෙයි. එය අපරාධයක් නොවේ. එහෙමයි නීතිය කියන්නේ. The Penal Code of Sri Lanka. ශ්‍රී ලංකාවේ තිබෙන දණ්ඩ නීති සංග්‍රහයේ 89 වන වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වනවා Nothing is an offense which is done in the exercise of the right of private defense. පුද්ගලික ආරක්ෂාව උදෙසා කරනු ලබන ඕනෑම ක්‍රියාවක් වරදක් අපරාධයක් වශයෙන් සලකනු නොලැබේ. යම් මුස්ලිම් ජාතිකයෙක් තමන්ගේ නිවසට පහර දෙනකොට තමන්ගේ ජීවිතය උදුරගන්නට පුද්ගලයෙක් ඉදිරිපත් වෙනකොට තමන්ගේ ආත්මාරක්ෂාව උදෙසා මුස්ලිම් ජාතිකයෙක් ප්‍රතිප්‍රහාර එල්ල කරලා තිබුණා නම් ඒ වරදක් අපරාධයක් නෙමෙයි ශ්‍රී ලංකාවේ නීතිය අනුව. නමුත් එසේවත් කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. කිසිදු මුස්ලිම් ජාතිකයෙක් ප්‍රතිප්‍රහාර එල්ල කරලා ඔවුන් පෙට්‍රෝල් බෝම්බ ගැහුවයි කියලා මුස්ලිම් ජාතිකයෝ පෙට්‍රෝල් බෝම්බ ගැහුවේ නැහැ. ඒ අන්තවාදීන් ජාතිවාදීන් පහර කඩු පොළු මන්න අරගෙන තවත් විවිධ ආයුධ අතේ තබාගෙන මුස්ලිම් ජාතිකයන්ට පහර දෙනකොට කවුරුත් ප්‍රතිප්‍රහාර එල්ල කරේ නැහැ. ඒ තුවාල ලැබපු අපේ පුද්ගලයෝ නිරායුධ වෙටියේ ඔවුන් සියලු දෙනාම රෝහල්ගත වෙලා ඉන්නේ. 8 දෙනෙකුට තුවාල වෙලා තිබෙනවා. එනිසා මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම වෙනත් දිශාවකට යොමු කරන්නට තමයි ආමමාත්‍රික සංවිධාන මේ ප්‍රශ්න යොමු කරන්නේ මිසක් මේ දේවල් මතු ඉස්මතු කරන්නේ මිසක් රටේ නීතිය ක්‍රියාත්මක විය යුතු ඒ අදහසින් හෝ ඒ අරමුණෙන් හෝ මේ රට තුළ සහජීවනය ස්ථාපිත කළ යුතුයි කියන අරමුණෙන් ඔවුන් කටයුතු කරනවා නෙමෙයි. ලංකාවේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරන්න. නීතිය ක්‍රියාත්මක වුණා නම් මෙතරම් දුරට කලබගෑනියක් සිද්ධවන්නේ නැහැ. හැමදාම මේ රටේ ජාතිවාදී අරගල 1915 ඉඳලා පටන් අරගෙන මේ වනතුරු විවිධ ප්‍රදේශවල විවිධ ජාතිවාදී කෝලහල ඇති වෙලා තිබෙනවා. ඒ සියලුම ප්‍රශ්නවල වැරදි කරුව මුස්ලිම් ජනතාව. කවදාවත් මුස්ලිම් ජනතාව වෙනත් ජාතිකයෙක් වැරදි කරලා කෝලහල ඇති වෙලා නැහැ. හැමදාම වැරදි කරුව කළේ අපිව. අපි එහෙම නෙමෙයි. අපි ගැන වැරදි චිත්‍රරූපයක් මවන්නට එපා. කරුණා කරලා අපි මොනවද කියන්නේ කියලා පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න. අපි මෙම රට වෙනුවෙන් ඉතාමත් සහයෝගයෙන් කටයුතු කරලා තිබෙනවා. ඈත අතීතයේ ඉඳලා
රජවරුන්ගේ පාලන කාලයේ ඉඳලා ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වන මේ මොහොත දක්වා අපි සෑම අවස්ථාවකදීම මේ රට ජාතිය වෙනුවෙන් හිතලා වැඩ කටයුතු කරලා තිබෙන්නේ. සිද්ධි ලැබෙලා ටීබී ජායාලා බදියුද්දීන් මහමුදුලා වැනි පුද්ගලයෝ මේ රට වෙනුවෙන් නොයෙකුත් පරිත්‍යාගයන් කරලා තිබෙනවා දේශපාලනික වශයෙන්. ඒ වගේම මේජර් ලතීෆ්ලා ඒ වගේම මැලේ ජාතිකයෝ විශේෂයෙන්ම යුද හමුදාවේ මේ රට වෙනුවෙන් බුද්ධි අංශේ විවිධ කටයුතු කරලා තිබෙනවා. තුවාන් සබාන්ලා මේ රට වෙනුවෙන් දිවිපුදලා තිබෙනවා. මම්මලේ මරික්කාරලා මේ රට වෙනුවෙන් දිවිපුදලා තිබෙනවා. මේ සියලු ඉතිහාසයන් මකා දාලා මුස්ලිම් ජාතිකයන් සෑම විටම අන්තවාදී උරණවන පිරිසක් මුස්ලිම් ජාතිකයන් තමයි මේ රටට හිසරදයක් කියන ඒ වැරදි චිත්‍රරූපයක් කරුණාකරලා මවාපාන්න එපා. අපිට අවස්ථාව දෙන්න ජනමාධ්‍යවල ඇවිල්ලා අපි විවෘතව සාකච්ඡා කරන්න අපේ ස්ථාවරය මොකද්ද? ඉස්ලාම් ධර්මයේ පිළිබඳව අපි පවසන්නේ මොකද්ද? මුස්ලිම් ජන සමාජයේ අපි යම් කිසි වරදක් අපේ ජන සමාජයේ සිද්ධ වෙනවා නම් මේවා වැරදි නම් වැරදි කියලා අපි පිළිගන්නම්. වැරදි නැත්නම් අපේ ස්ථාවරය මොකද්ද කියන එක පැහැදිලි කරන්නම්. ඒව හැර මුස්ලිම් ජාතිකයන් මත අභූත චෝදනා පවරලා පදනම් විරහිත චෝදනා පවරලා මෙම කලකෝලහලය මුස්ලිම් ජාතිකයනුත් සම්බන්ධයි කියලා වැරදි චිත්‍රරූපයක් මවන්නට එපා. විශේෂයෙන්ම මේ කෝලහලයට වගකිව යුත්තේ එම කෝලහලය පැවැතෙන අවස්ථාවේදී නුවර දිස්ත්‍රික්කයේ DIG වරයා වශයෙන් කටයුතු කරපු ඒකනායක මහත්මයා. ඒ මහත්මයාගේ නොසැලකිලිමත්කම තමයි මෙතරම් දුරට ප්‍රශ්නයේ දුරදිග ගියේ. අපි කියන්නේ රජය කුමාරසිංහ සහෝදරයාගේ පශ්චාත් මරණ පරීක්ෂාව නැවතත් සිද්ධ කරන්න. ඒ මරණ පරීක්ෂා වාර්තාව අනුව සැබවින්ම රිය අනතුරුව සම්බන්ධ සිද්ධියෙන් මුස්ලිම් තරුණයන් විසින් පහර කාල ඒ සහෝදරයා මරණයට පත් වුණාද නැත්නම් වෙනත් යම් කූට උපක්‍රමයක් කරහා ඒ පුද්ගලයාගේ ජීවිතයේ උදුරගනු ලැබුවද කියලා බලන්න. දෙවැනි කාරණාව මුස්ලිම් ජාතිකයන් කවුරුත් පෙට්‍රෝල් බෝම්බ වලින් ඉටියේ නැහැ. සියල්ලක්ම ලබා දුන්නේ STF බලාත්කාරයෙන් පැටෙව්වා. ඒ පටවන අවස්ථාවේ අපේ ජාතිකයව විසිකර අපේ අතේ තියන්න බෑයි කියලා ගැහුවා අපේ මුස්ලිම් සහෝදරවරුන්ට. ඒ සඳහා විශේෂ කාර්ය බලකායට එරෙහිව නඩුවක් ගොනු කරන්නට පැමිණිලි කරලා අධිකරණයේ නඩුවක් ගොනු කරන්නට නීතිඥ කණ්ඩායමක් සූදානමෙන් ඉන්නේ විශේෂ කාර්ය බලකායේ ප්‍රධානියා මුස්ලිම් ජාතිකෙක්. ඒ පිළිබඳව දැන් මේ අවස්ථාවේදී අපි ලැජ්ජාවට පත් වෙනවා. මේවා කොහමද ඔබතුමා අධීක්ෂණය කරන්නේ? නිවැරදි පරීක්ෂණ වාර්තා අරගෙන ඒ සිද්ධියට අදාළ පුද්ගලයා කවුද කියලා අරගෙන අත්අඩංගුවට ගන්න. එසේ අත්අඩංගුවට අපිට ඕනේ නීතිය ක්‍රියාත්මක කරන්න. නීතිය කියන්නේ පුද්ගලයෝ බලලා ක්‍රියාත්මක වෙන දෙයක් නෙමෙයි. ජාති ආගම් බලලා නීතිය ක්‍රියාත්මක කළ යුතු නැහැ. නීතිය සියලු පුද්ගලයන්ට එක සමානව ක්‍රියාත්මක විය යුතුයි. ඒ අනුව පැහැදිලි සාක්ෂි සාධක තිබිලා මුස්ලිම් ජාතිකයෙක් වරදක් කරලා තිබුණා නම් දඬුවම් දෙන්න. බොරු පදනමක් මත මුස්ලිම් ජාතිකයන්ව මෙම ප්‍රශ්නයේදී පාර්ශවකරුවන් කරන්නට උත්සාහ දරන්නට එපා. අධිකරණය අප ලබා දීලා තියෙන නිවැරදි ක්‍රමයකට අධිකරණයේ ඒ නීතිමය ක්‍රියාපටිපාටියට අනුව තමයි අප ලබා දීලා තියෙන්නේ. ඒ නිසා මේ දැන් කෝලහලයට සම්බන්ධ ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ යටතේ ඉන්න පුද්ගලයන්ට අප ලබා ගැනීමට සමහරු උත්සාහ දරනවා. ඒ පුද්ගලයන්ව ගිහිල්ලා මේ නාමමාත්‍රික සංවිධානවල ප්‍රධාන පාර්ශවකරුවන් ගිහිල්ලා බන්ධනාගාරවල ඔවුන්ට විසිට යනවා. ඒ පිළිබඳව මොකද ඒ සංවිධාන උත්තර දෙන්නේ? ප්‍රධාන කුමන්ත්‍රණකරුවන්ව බන්ධනාගාරවල ගිහිල්ලා අමුවෙන තරමට ඒ පුද්ගලයන්ට හැකියාවක් තිබෙනවා නම් කොහොමද මුස්ලිම් ජාතිකයන් මේම පෙට්‍රෝල් බෝම්බ අතේ තියාගෙන මුස්ලිම් නොවන සහෝදරවරුන්ට ප්‍රහාර එල්ල කරයි කියලා චෝදනා පවරන්නේ? මේවා ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඊළඟට අපි කියන්නේ මේ රජයේ ප්‍රධාන වගකීමක් දරන මැති ඇමතිවරු මේ ප්‍රශ්නයේදී ප්‍රශ්නයේ සමබරතාවයකට පත් කරන්න මුස්ලිම් ජනතාවට ඇඟිල්ල දික් කරන එක වහාම නවත්තන්න. විශේෂයෙන්ම මනෝ ගණේසන අමාත්‍යතුමා තමන්ගේම ප්‍රකාශය ඉල්ලා අස්කරගත යුතුයි. ඒ වගේම මෙම ජාතිවාදී අරගලය මත කිසිදු අවස්ථාවක මුස්ලිම් ජනතාව හිටියේ නැයි කියන එක අපි පැහැදිලිව කියනවා. ප්‍රහාරකෑම් වලට ලක්ුණේ අපි, ගුටි බට කෑවේ අපි, දේපල විනාශ වුණේ අපේ, ඒ වගේම ජීවිතයි මුනේ අපේ. මේ ජාතිවාදය කියන මානසික රෝගයෙන් සිද්ධ වුණ වැඩක් මිසක් මේ සඳහා අපි කවදාවත් අතීතයේත් අපි මුස්ලිම් ජනතාව කෝලහලවලට සම්බන්ධ වෙලා නැහැ, වර්තමානයේත් නැහැ, අනාගතයේත් අපි ඉන්ෂාල්ලා සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් වැරදි කරන පුද්ගලයන්ව හරියට අඳුනගෙන ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි සියලු දෙනාම එකමුතුවෙන් අපි කටයුතු කරන්න ඕන කාලයක් ඇවිල්ලා තිබෙන්නේ. තවදුරටත් මේ ජාතීන් අතර වෛරය වපුරවලා, ජාතීන් අතර අසහනයක් ඇති කරලා, සිත් සියල්ලක්ම කඩා බිඳ දමලා අපි සියලු දෙනාම බේදහින්න වෙලා මේ රට දියුණු කරන්නට බෑ. අපි සංවර්ධිත රටක් බවට අපි පරිවර්තනය වෙන්නට නම්
මුලින්ම අපගේ පටුණු මෙම සිත සීමා වෙලා තිබෙන හැකිලිලා තිබෙන මෙම සිත පුළුල් කරගෙන අපි සියලු දෙනාම ජාතියක් වශයෙන් ශ්‍රී ලාංකිකයන් වශයෙන් කල්පනා කළ යුතු කාලයක් අවධියක් දැන් උදා වෙලා තිබෙන්නේ. ඒ සඳහා මේ අවස්ථාවක් කරගෙන අපි සියලු දෙනාම එකමවකගේ දුවා දරුවන් මෙන් එකට කටයුතු කරමු, අපේ රට දියුණු කරමු, ඒ සඳහා අපි සියලු දෙනාම ජාතීන් වශයෙන් එකමුතු වෙලා කටයුතු කරමු කියන ඒ පණිවිඩය තමයි තව්හිද් ජමාත් සංවිධානය හරහා අපි ලබා දෙන්නේ. මේ සහජීවනයේ සඳහා වූ මේ ඇරයුම හිතන්නට එපා මේ ප්‍රෝඩාවක් හෝ මුලා කිරීමක් කියලා. යම්කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ප්‍රශ්නේ වෙනුවෙන් කතා කරනවයි කියන එක වෙනම කාරණාවක්. නමුත් සමස්තයක් වශයෙන් අපේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් අපි හැම වෙලේම අපි නියෝජනය විය යුතුයි කියන ස්ථාවරය මත තමයි තව්හිද් ජමාත් සංවිධානයත් කටයුතු කරන්නේ. අපි ඉල්ලා සිටින්නේ මෙම අවස්ථාවේදී මෙම ප්‍රශ්නයට සම්බන්ධ පුද්ගලයන්ව නිසි පරිදි නීතියේ නිසි ක්‍රියාදාමය තුළ නීතියේ ක්‍රියාපටිපාටිය තුළ අත්අඩංගුවට ගත්තනම් ඔවුන්ට ඇප ලබා දීලා තිබෙනවා නම් ඒ ඇප ලබා දීලා තිබෙන එක සාධාරණ නම් ඒ පිළිබඳව කවුරුත් කනගාටුවට පත්වෙන්න ඕනේ නැහැ. බොරු චෝදනා මත යම්කිසි පුද්ගලයෙක් අත්අඩංගුවට වෙලා තිබෙනවා නම් ඒ පුද්ගලයාව නීතිය ඉදිරියට යොමු කරලා වරදකරුවන් කරන්නට උත්සාහ දරනවා නම් ඒ සමස්ත සම්පූර්ණ දේ බොරුවක් කියන එක පදනම් විරහිත චෝදනාවක් කියන එක අපි ප්‍රකාශ කරලා ඒ පුද්ගලයාම්ව එතනින් ඉවත් කරගන්නට මුදා ගන්නට අපි සියලුම කටයුතු අනිවාර්යයෙන්ම අප සංවිධානය හරහා සිද්ධ කරනවා. ඒ වගේම මේ සඳහා කුමන්ත්‍රණකාරී පිරිසක් වශයෙන් ප්‍රධාන සැකකරුවන් වශයෙන් අත්අඩංගුවට පත් වී තිබෙන ඒ පුද්ගලයන් අනිවාර්යයෙන්ම ඔවුන්ට උපරිම දඬනය ලබා දිය යුතුයි. නැවත වතාවක් මෙවැනි ජාතිවාදී කලකෝලහලයක් ගැන ඔවුන් සිහිනෙන්වත් නොසිතිය යුතු තරමට ඔවුන්ට දඬුවම් උපරිම කළ යුතුයි කියන එම කාරණාවත් අපි ප්‍රකාශ කරනවා. ඒ වගේම රජයේ මැති ඇමතිවරු ඔවුන් සියලු දෙනාම මෙම ප්‍රශ්නය සිංහල මුස්ලිම් කලකෝලහලයක් දෙපාර්ශ්වයක් අතර ගැටුමක් වශයෙන් ඔවුන් මෙය ප්‍රතිරූපයක් මවාපාලා මේ ප්‍රශ්නයේ සමබරතාවයකට පත් කරන්නට උත්සාහ නොදරා දේට සම්බන්ධ පුද්ගලයන් පමණක් ඔවුන් වෙත පමණක් ඇඟිල්ල දික් කරන තත්වයක මානසිකත්වයක ඔවුන් කටයුතු කළ යුතුයි කියන කාරණාවත් අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම මුස්ලිම් ජාතීන් අතර මේ බහුවිධ ආගමික සංස්කෘතියක් අනුගමනය කරන අප රට තුළ මේ වගේ බේබද්දන් මේ රියානතුරට හා වහින් බස් වීමට සම්බන්ධ මෙවැනි බේබද්දන් ඔවුන් නිවැරදි විය යුතුයි. මෙම බේබද්දන් නිසා තමයි මෙවැනි ප්‍රශ්න රට තුළ ඇතිවන්නේ මිසක් යම්කිසි ප්‍රශ්නයකට පිළිතුරු දීමේදී ඒ පිළිතුරු දෙන පුද්ගලයන් නිසා මේව ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියන කාරණාව මුස්ලිම් ජන සමාජයත් වටහා ගත යුතුයි. ඒ වගේම මේ ප්‍රශ්නේ වෙනතකට යොමු කරන්න නැතුව මධ්‍යස්තව හෘද සාක්ෂියට එකඟව ප්‍රකාශ කරන්න, හෘද සාක්ෂියට එකඟව කරුණු ඉදිරිපත් කරන්න, පුද්ගලයන් කවුරුනත් අපිට ප්‍රශ්නයක් නැහැ, වැරදි කරලා තිබෙනවා නම් දඬුවම් විඳිය යුතුයි. නමුත් අනවශ්‍ය ලෙස නිරපරාධේ පුද්ගල මුස්ලිම් ජාතිකයන් මත චෝදනා පවරන්න එපා කියන කාරණාවත් අපි කියනවා. අධිකරණයෙන් අපි ඉල්ලා සිටිනවා මේ ප්‍රශ්නයේ සාධාරණ පදනමක් මත අධිකරණය බලලා නිසි විසඳුමක් අධිකරණයෙන් අපිට ලැබේවි කියන උපරිම විශ්වාසයේ නීතිය ආධිපත්‍ය කෙරෙහි අපි විශ්වාසය තබලා තමයි මෙම නඩු විභාගවලටත් ඒ අපේ මුස්ලිම් ජන සමාජයේ සම්බන්ධ වෙලා තිබෙන යම් මුස්ලිම් ජන සමාජයෙන් අත්අඩංගුවට අරගෙන තිබෙන ඒ පුද්ගලයන්ගේ කාරණාවේදී අධිකරණයේ කටයුතු කළ යුතුයි කියන කාරණාවත් කියනවා. ප්‍රශ්නයට මුල ප්‍රශ්නයේ කුමන්ත්‍රණකරුවන් කවුද, ඒ තුළින් පීඩාවටපත් උනේ කවුද, බරපතල අලාභහානි සිද්ධ වෙලා තිබෙන්නේ කාටද, කවුරුන් උදෙසාද මේ කෝලහලය සිද්ධ වුණේ, කවුරුන්ද මේ පීඩාවටපත් වෙලා තියෙන කාරණාව අධිකරණය කරුණා කරලා ඒ පිළිබඳව අවධානය යොමු කරලා මෙම නඩු විභාගවලදී අධිකරණයේ කටයුතු කරાવી කියලා අපි උපරිම විශ්වාසයක් තබමින් අපි සියලු දෙනාම ලාංකිකයන් වශයෙන් එකමුතුව කටයුතු කරමු. යම් යම් අතපසු වීම මොන සමාජයේ සිද්ධ වෙලා තිබුණත් ඒවා නිවැරදි කරගෙන ඉදිරියට ගමන් කිරීමට අපි සූදානම්. නමුත් ඒ සිද්ධ වුණු අතපසු වීම නැවත නැවතත් මතක් කරලා නැවත නැවතත් ජාතීන් අතර කලකෝලාහල ඇති කරන්නට යම් කිසි පුද්ගලයෙක් උත්සාහ දරනවා නම් ඒ පුද්ගලයාගේ පටු දේශපාලනික අරමුණක් තමයි ඒ පිටිපස්සේ තිබෙන්නේ මිසක් වෙන කිසිදු අරමුණක් නැහැ. එවැනි පුද්ගලයන් මේ ලංකාවේ පුරවැසියන් වශයෙන් ප්‍රකාශ කරගන්න එකත් ඒ පුද්ගලයන් ලැජ්ජාවට පත්විය යුතුයි කියන කාරණාවත් අපි ප්‍රකාශ කරමින් මා නිහඬවනවා. ඔබ සැමට ස්තුතියි. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතු.